හරි මේ මට කොපිය තියෙන්නේ මේ ඇස්කාරිස් ලම්බ්‍රිකොයිඩ්ස් ගැන කරන්න. එතකොට ඇස්කාරිස් ලම්බ්‍රිකොයිඩ්ස් කියන්නේ නෙමටෝඩ් කෙනෙක්. ඒකෙන් තව පොඩ්ඩක් නෙමටෝඩ්ස්ලා ගැන පොඩ්ඩක් බලලිමු. නෙමටෝඩ්ස්ලා ගත්තම නෙමටෝඩ්ස්ලා රවුන්ඩ් වර්ම්ස්ලා. එතකොට ඒගොල්ලන්ගේ ෆීමේල්ස්ලා මේල්ස්ලාට වඩා විශාලයි. ඒගොල්ලන්ගේ එක එක සයිස් වල ඉන්නවා, ලාර්ජ් අය ඉන්නවා, ස්මෝල් අය ඉන්නවා. ලාර්ජ් අයට එක්සැම්පල් එකක් විදිහට ඇස්කාරිස් ගන්න පුළුවන්. ස්මෝල් අයට එක්සැම්පල් එකක් විදිහට පින් වර්ම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඇඩල්ට් වර්ම්ස්ලා ඉන්නේ අපේ ඉන්ටෙස්ටයින් එක ඇතුලේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ ක්‍රොස් සෙක්ෂන් එකක් ගමු නෙමටෝඩ් කෙනෙක්ගේ. එතකොට ඒගොල්ලන්ගේ පිටතමලේ එක තියෙනවා කියුටිකල් එක. ඊට ඇතුළෙන් හයිපොඩර්මිස් එක තියෙනවා, ඊට ඇතුළෙන් මසල් ලේ එකක් තියෙනවා, ඊට ඇතුළෙන් සියුඩෝ සියුඩෝමික් ස්පේස් එකක් තියෙනවා. මේ සියුඩෝ සියුඩෝමික් ස්පේස් එකේ තමයි මේගොල්ලන්ගේ ඕගන්ස් තියෙන්නේ. පස්සේ අපි ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ඉන්න නෙමටෝඩ්ස්ලා තුනක් ගැන, වර්ග තුනක් ගැන කතා කරනවා. එක්කෙනෙක් ඇස්කාරිස් ලම්බ්‍රිකොයිඩ්ස්, ඊට පස්සේ හුක් වර්ම්ස්ලා, ඊට පස්සේ ස්ට්‍රොන්ගිලොයිඩ්ස් ස්ටර්කොරාලිස් කතා කරනවා. හුක් වර්ම්ස්ලා විදිහට නෙකටා ඇමරිකානසුයි ඇන්සයිලොස්ටොමා ඩියුඩෙනාලි කතා කරනවා. මේ කතා කරන්නේ ඇස්කාරිස් ලම්බ්‍රිකොයිඩ්ස් ගැන විතරයි මේ කුප්පිය කතා කරන්නේ. ඊට පස්සේ මේක කියනවා ඉන්ටෙස්ටයිනල් නෙමටෝඩ්ස්ලාගේ ලයිෆ් සයිකල් එක පාට් එකක්. ඒකුණංග හේගෙන් මේ එලි එකෙන් සොයිල් වල තමයි තියෙන්නේ. එතකොට මේ ඉන්ෆෙක්ෂන් එක වෙන්නේ මේ සොයිල් වල තියෙන ඒ පාට් එකේ, කියන්නේ පැරසයිටික් එග් එක, එහෙම නැත්නම් ලාවා එක කන්ටැක්ට් වුණාට පස්සේ. එතකොට හැම ඉන්ටෙස්ටයිනල් නෙමටෝඩ් කෙනෙක්ම මේ විදිහට සොයිල් ට්‍රාන්ස්මිටඩ් හෙල්මිත් කෙනෙක් කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ ඇස්කාරිස් ලම්බ්‍රිකොයිඩ්ස් ගැන බලමු. එතකොට මේ තමයි සුලභම ඉන්ටෙස්ටිනල් වෝම් ඉන්ෆෙක්ෂන් එක. සාමාන්‍යයෙන් මේක ට්‍රාන්ස්මිට් වෙන්නේ පුව පර්සනල් හයිජීන් තියෙනකොට, ඊට පස්සේ පුව සැනිටේෂන් තියෙනකොට, ඒ වගේම හ්‍යුමන් ෆීසිස් ෆර්ටිලයිසර්යක් විදිහට යූස් කරන තැන්වලදී සාමාන්‍යයෙන් ට්‍රාන්ස්මිට් වෙනවා. එතකොට මේක ඇෆෙක්ට් වෙන කොමනස්ට් ඒජ් ගෲප්ස් එන්නේ ප්‍රී ස්කූල් චිල්ඩ්‍රන්ලයි, යං ස්කූල් චිල්ඩ්‍රන්ලයි. ඒ වගේම ට්‍රොපිකල් ඇන් සබ් ට්‍රොපිකල් ඒරියාස් වල මේ ඉන්ෆෙක්ෂන් එක සුලභයි. ඊට පස්සේ අපි මෝර්ෆොලොජි පොඩ්ඩ බලමු. මෝර්ෆොලොජි ගැටත් අපි මුලින්ම ඇඩල්ට්ස්ලා ගැන බලමු. මේකට තමයි විශාලම ඉන්ටෙස්ටිනල් නෙමටෝඩ්ස්ලා. එතකොට මේකේ කලින් කිව්ව වගේම මේගොල්ලන්ගේ ෆීමේල්ස්ලා ලොකුයි, සයිස් එකෙන් විශාලයි මේල්ස්ලාට වඩා. එතකොට මේගොල්ලන්ගේ ෆීමේල්ස්ලා දවසට බිත්තර 120ක් වමන දානවා. එතකොට මේ ඇඩල්ට් වොම් කෙනෙක්ගේ ඇන්ටීරිය එන්ඩ් එකේ ලිප්ස් තුනක් තියෙනවා. ඒවා අපේ නේකඩ් අයි එකට පේන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ ඉන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයිනල් ලූමන් එකේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඉන්ටෙස්ටයින් වෝල් එකට ඇටැච් වෙලා නෙමෙයි ඉන්නේ. ඊපස්සේ ඒ වගේම මේගොල්ලන්ගේ ඇන්ටිපෙරිස්ටල්ටික් මූවමෙන්ට්ස් තියෙනවා. ඒකට හේතු වෙන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ පෙරිස්ටල්ටික් මූවමෙන්ට්ස් ඇති වෙනවා. එතකොට ඒ වගේන් ගහගෙන යන එක වළක්වන්න තමයි මේගොල්ලන්ගේ ඇන්ටිපෙරිස්ටල්ටික් මූවමෙන්ට්ස් තියෙන්නේ. ඊට පස්සේ අපි එග්ස් ගැන කතා කරමු. එග්ස් ගැන කතා කරද්දී අපි එග්ස් ටයිප්ස් තුනක් ගැන කතා කරනවා. ෆර්ටිලයිස්ඩ් එග්ස්, අන්ෆර්ටිලයිස්ඩ් එග්ස්, ඊට පස්සේ ඩිකෝටිකේටඩ් එග්ස්. එතකොට මේ වර්ග තුනම ෆිෂිස් වල තියෙනවා. ෆර්ටිලයිස්ඩ් එග්ස් කතා කරොත් එමේ ඒගොල්ලන්ගේ ෂේප් එක රවුන්ඩ් ඕ ඕවල්. සයිස් එක මේක කියනවා 50 to 70 by 40 to 50 micrometers කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් සිස්ට් එකක්, ඒ කියන්නේ ප්‍රොටෝසෝවන් සිස්ට් වලට වඩා විශාලයි. එතකොට මේගොල්ලෝ කවරින්ග්ස් තුනක් තියෙනවා. එලියෙම තියෙන රූපෙත් පෙන්වලා තියෙනවා. එලියෙම තියෙනවා outer memelated albuminoid layer එක. ඊට ඇතුලෙන් තියෙනවා thick middle transparent layer එක. ඊට පස්සේ ඇතුළතින්ම තියෙනවා inner lipoidal vitelline membrane එක. එතකොට මේගොල්ලන්ගේ outer layer එක, ඒ කියන්නේ outer memelated albuminoid layer එක නැති අය හඳුන්වනවා අපි decorticated eggs කියලා. හරි. එතකොට මේගොල්ලෝ ඕවම ගත්තොත් එහෙම large unsected unsegmented ග්‍රැනියුලර් මාස් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු අන්ෆර්ටිලයිස්ඩ් එග්ස් ගැන. එතකොට මේගොල්ලන්ගේ ෂේප් එක ගත්තොත් එහෙම මේගොල්ලෝ ෆර්ටිලයිස්ඩ් එග්ස් වලට වඩා එලොංගේටඩ්, ඒ කියන්නේ දිගයි.
සයිස් එක මේක කියනවා 90 by 40 90 by 45 micrometers කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශාලයි. ෆර්ටිලයිස්ඩ් එකකට වඩා විශාලයි. දැන් කවරින්ග්ස් ගත්තාම මේගොල්ලන්ගේ ඇල්බියුමිනස් කෝට් එක තින් distorted scanty. ඊට ඕවම් එක ගත්තාම ඕවම් එක unsegmented small atrophied ඕවම් එකක්. ඒ වගේම මේගොල්ලන්ගේ disorganized highly refractile granular mass එකක් එක තමයි ඕවම් එක තියෙන්නේ. හරි. ඊට පස්සේ decorticated eggs බලමු. decorticated eggs ගත්තාම අර කලින් කිව්ව වගේ outer mammillated albuminous coat එක නැති eggs තමයි අපි decorticated eggs කියලා හඳුන්වන්නේ. මේ මේ රූපෙත් පෙන්වලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි life cycle එක බලමු. life cycle එක අපි ලේසියට phases තුනක් යටතේ කතා කරමු. එකක් migratory phase එක, ඊට පස්සේ intestinal phase එක, ඊට පස්සේ environment phase එක. මුලින්ම environment phase එක ගත්තාම දැන් මුලින්ම අපි small intestine ඇතුලේ adult worm කෙනෙක් ඉන්නවනේ. adult worms ලා ඉන්නවනේ. ඒ adult worms ලා eggs දානවා. ඒ eggs feces එක soil වලට එනවා. එතකොට මේ soil වල eggs වර්ග තුනක් තියෙනවා. අර කලින් කිව්ව තුන. fertilized eggs, unfertilized eggs, decorticated eggs. එතකොට මේ මේ eggs වල පැවැත්මට කියන වර්ධනයට මේ soil වල තියෙන තත්ත්ව අවශ්‍ය වෙනවා. එතකොට මේ සොයිල් වල තියෙන මේ x තමයි අපි ඩයග්නොස්ටික් ස්ටේජ් එක විදිහට සලකන්නේ. එතකොට මේක තමයි එන්වයරන්මන්ට් ෆේස් එක. හරි. ඊට පස්සේ මෙතනින් ඔය ෆර්ටිලයිස්ඩ් x තියෙන. මේ ෆර්ටිලයිස්ඩ් x විතරක් මේ එම්බ්‍රයනේටඩ් x බවට පත් වෙනවා. එතකොට මේ මේ හැදිච්ච එම්බ්‍රයනේටඩ් x තමයි ඉන්ෆෙක්ටිව් ස්ටේජ් එක විදිහට සලකන්නේ. ඊට පස්සේ මේ එම්බ්‍රයනේටඩ් x ෆුඩ්ස් ඇන්ඩ් වෝටර් හරහා අපේ ආහාර මාර්ග පද්ධතියට ඇවිල්ලා එතනින් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට යනවා. ඊට පස්සේ මේ මේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී මේගොල්ලන්ගේ එක්ස් වලින් L2 ලාවා හැදෙනවා. මේ L2 ලාවා පෝර්ටල් සිස්ටම් එකට ගිහිල්ලා එතනින් හાર્ට් එකට ගිහිල්ලා හાર્ට් එකෙන් පල්මොනරි ආටරිස් හරහා ලංග්ස් වලට යනවා. ඊට පස්සේ දැන් ඒ තමයි අර මේ කතා කරමු මයිග්‍රේටරි ෆේස් එක. මයිග්‍රේට් වුණානේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකෙන් ලංග්ස් වලට මයිග්‍රේට් වුණා. සොරි එක තමයි මයිග්‍රේටරි ෆේස් එක. ඊපස්සේ මේ ලංග්ස් වලදී මේගොල්ල ලංග් ටිෂුස් පෙනිට්‍රේට් කරලා ඇල්වියෝලයි වලට ඇවිල්ලා ඇල්වියෝලයි වලින් බ්‍රොන්කස් එකට ගිහිල්ලා බ්‍රොන්කස් එකෙන් ෆැරින්ක්ස් එකට ගිහිල්ලා ෆැරින්ක්ස් එකට ආවට පස්සේ අපි ඒගොල්ලන්ව සලෝ කරනවා. කියන්නේ ගිලිනවා. ගිල්ලාට පස්සේ අපි ඊසොෆේගස් ස්ටමක් එක හරහා ආයි ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට මේගොල්ල එනවා. ඒවල ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ඇඩල්ට් වර්ම්ස් ලා හැදෙනවා. එතකොට ඒක තමයි අපි මේ කතා කරපු ඉන්ටෙස්ටිනල් ෆේස් එක. මේ හැදිච්ච ඇඩල්ට් වර්ම්ස්ලා තමයි පැතොජෙනික් ස්ටේජ් එක විදිහට අපි සලකන්නේ. හරි. එතකොට මේක තමයි ඔයගොල්ලන්ගේ ලයිෆ් සයිකල් එක. ඊට පස්සේ අපි පොඩ්ඩක් පැතොජෙනිසිස් ඇන්ඩ් ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් ගැන කතා කරමු. මේක මේවා ඩිපෙන්ඩ් වෙනවා වර්ම් ලෝඩ් එක, හොස්ට් ඉමුන් රෙස්පොන්ස් එක, ඉෆෙක්ට් ඔෆ් larval migration. ඒ කියන්නේ අර larva migrate උනේ මේ small intestine එකෙන් lungs වලට. ඒක ඒකෙන් ඇති වෙන effect එක. ඊට පස්සේ adult worms ලාගේ mechanical effects, ඒ වගේම adult worms ලා හින්දා ඇති වෙන nutritional deficiency එක මත මේක මේකට depend වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මේක මේවා මේ asymptomatic කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දැන් larva migrate උනනේ, larva migrating එක හින්දා larval ascariasis හැදෙනවා. මේක eosinophilic inflammatory response එකක් කියලා තමයි කියන්නේ. මේකෙදි Loftus syndrome කියලා එකක් හැදෙනවා. එතකොට මේකෙදි වෙන්නේ අර larval migrate උනානේ lungs වලට. migrate උනාට පස්සේ lung tissues damage වෙනවා. ඒකෝර lung tissues damage වුණාට පස්සේ lungs වල inflammation එකක් ඇති වෙනවා. එතකොට මේ මේකේ symptoms එන්න 10 to 16 days ගත වෙනවා. يعني 10 to 16 days වලට පස්සේ තමයි මේකේ සිම්ප්ටම්ස් එන්නේ. එතකොට fever, malaise, cough, wheezing, dyspnea වගේ ඒවා තමයි most common symptoms විතර මේකේ අපි සලකන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් adult worms ලා හින්දා ඇති වෙන pathogenesis එක කතා කරමු. එයාලගේ normal habitat එකේදී, ඒ කියන්නේ small intestine එකේදී කියන්නේ pathology එක cause a little pathology කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍ය පොඩි පැතොලොජියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ හෙවි ඉන්ෆෙක්ෂන් එකක් ඇති වෙනොත් මේ හෙවි ඉන්ෆෙක්ෂන් එක නිසා
ඉන්ටෙස්ටිනල් කෝලික් හැදෙන්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෝම්ස්ලා ලොකු ප්‍රමාණයක් එකතු වුණාම ඉන්ටෙස්ටිනල් ඔබ්ස්ට්‍රක්ෂන්, වොල්වියුලස් ඉන්ටර්සසෙප්ෂන් ඇති වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු කම්ප්ලිකේෂන්ස් මොනවද කියලා මේකේ ඉන්න පුළුවන්. අඩල්ට්ස්ලා ඒගොල්ලන්ගේ නෝමල් හැබිටේට් එකේ, ඒ කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකෙන් එළියට එන්න පුළුවන්. එළියට ඇවිල්ලා එළියට ආවම ඩක්ස් එකෝ බ්ලොක් වෙනවා, නැත්නම් පර්ෆරේට් වෙනවා. එහෙම වුණාම ඇකියුට් ඇපෙන්ඩිසයිටිස්, පැන්ක්‍රියාටික් නෙක්‍රෝසිස්, ඔබ්ස්ට්‍රක්ටිව් ජෝන්ඩිස්, ඇස්කාරිස් ලිවර් ඇබ්සෙස් වගේ එන්න පුළුවන්. සමහර වෙලාවට මේගොල්ලෝ ඒනස් එකෙන්, එහෙම නැත්නම් මවුත් එකෙන්, එහෙමත් නැත්නම් නෝස් එකෙන් එළියට එන්න පුළුවන්. අර පල්ලෙහා රූප දෙකේම පෙන්වලා තියෙනවා, නෝස් එකනුයි මවුත් එකනුයි ඒනස් එකනුයි එළියට ඇවිල්ලා තියෙන පින්තුර ටිකක්. ඊට පස්සේ අපි අපි මේකේ ඉමුනෝපැතොලොජිකල් එෆෙක්ට්ස් වී ඉන්ඩිරෙක්ට් එෆෙක්ට්ස් වී කතා කරනවා. ඉමුනෝපැතොලොජිකල් එෆෙක්ට්ස් විදියට කන්ජන්ක්ටිවයිටිස්, ඔටිකාරියා, ඇස්මා තමයි කතා කරන්නේ. ඉන්ඩිරෙක්ට් එෆෙක්ට්ස් විදියට අඩල්ට් වෝම්ස්ලා බවල්ලකින් මයිග්‍රේට් වුණාම, මයිග්‍රේට් වුණානේ බවල්ලකින් ලංගස් වලට, එම්ම වෙද්දී ඒගොල්ලෝ මයික්‍රෝආර්ගනිසම්ස් අරන් යන්න පුළුවන්. ඒවා ඉන්ඩිරෙක්ට්, ඒක ඉන්ඩිරෙක්ට් එෆෙක්ට්ක් විදියට අපි කතා කරන්නේ. ඊට පස්සේ මේකෙදී ග්‍රෝත් ඇන් න්‍යූට්‍රිෂන් වලට ඇතිවන එෆෙක්ට් එක පොඩ්ඩක් කතා කරමු. එතකොට මේකෙදී ප්‍රෝටීන්, එනර්ජි, මල් න්‍යූට්‍රිෂන් එන්න පුළුවන්. මේ හාලා සාමාන්‍යයෙන් මෙකනිකල් බැරි එකක් විදියට ක්‍රියා කරනවා. එහෙම ක්‍රියා කරලා න්‍යූට්‍රිෂන්ස් ඇබ්සෝබ් කරනවා. එහෙම න්‍යූට්‍රිෂන් ඇබ්සෝබ් කරාම ඒක හින්දා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ෆිසියෝලොජිකල් ඇබ්නෝමිලිටීස් ඇති වෙන්න පුළුවන්. මේකට හේතුව වෝම්ස්ලා ප්‍රෝටීන් කන්සම්ප්ෂන් කරන එක. අපි සාමාන්‍යයෙන් අපේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටෙක් එක ගත්තාම ඒක ග්‍රෑම් 35ත් 50ත් අතර. හදිසියේ වෝම්ස්ලා 13ක් 14ක් හිටියොත් එහෙම අපේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ එක දවසකට ප්‍රෝටීන් ලොස් එක ග්‍රෑම් 4ක්. එතකොට මේ කොච්චර ප්‍රෝටීන් ලොස් එකක් වෙනවද කියලා හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කන එක බිත්තරයක තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් විතරයි. ඊට පස්සේ අපි කතා කරමු මේකේදී ඇනොරෙක්සියා හින්දා ෆුඩ් කන්සම්ෂන් එක අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු වෙනවනේ. මේකෙදි ක්වාෂියකෝ ඇති වෙනවා. ඒක වෙන්නේ අපේ ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු වෙනවනේ මෙතනදී. ඒතර ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු වුණාට පස්සේ අපේ සීරම් ප්‍රෝටීන් ලෙවල්ස් අඩු වෙනවා. සීරම් ප්‍රෝටීන් ලෙවල්ස් අඩු වෙනවා කියන්නේ සීරම් ඇල්බියුමින් ලෙවල් එකත් අඩුයි. එතකොට ඇබ්ඩොමන් ස්වෙලින් ඇති වෙනවා. ඇබ්ඩොමන් එක පිම්බෙන්න ගන්නවා. සෝ ඒකට තමයි එතකොට ක්වාෂියකෝ කියලා කියන්නේ. මේක ඇකියුට් වෙන දෙයක් තමයි මේක. ක්වාෂියකෝ කියන්නේ ඊපස්සේ විටමින් ඒ ඩිෆිෂියන්සි එක හින්දා නයිට් බ්ලයින්ඩ්නස් එන්න පුළුවන්. මෙහෙම නයිට් බ්ලයින්ඩ්නස් ආවොත් එහෙම අපිට ඇන්ටි හෙල්මින්ස් ඩ්‍රග්ස් දීලා නයිට් බ්ලයින්ඩ්නස් එක රිවර්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම නෝමල් ග්‍රෝත් ඇන් එඩ්යුකේෂනල් ඩිවලප්මන්ට් එකට මේක ඇෆෙක්ට් කරන්න පුළුවන්. මේ ක්වාෂිකෝ වල පින්තූරයක් යට දාලා තියෙනවා. ඊට පස්සේ ක්‍රොනික් මැල් න්‍යූට්‍රිෂන් හින්දා ඇතිවන දේ බලමු. අපි කලින් කතා කරන්නේ ඇකියුට් ඇකියුට් එකේදී වෙන්නේ මොනවද කියලා. ක්වාෂියකෝ ඇතුළේ ඇකියුට් එකේ ක්‍රොනික් මැල් න්‍යූට්‍රිෂන් හින්දා ස්ටන්ටින් ඇති වෙන්න පුළුවන්. ස්ටන්ටින් කියන්නේ ඒජ් එකට සරිලන හයිට් එකට වඩා අඩු හයිට් එකක් තියෙන එක. ඒකට ස්ටන්ටින් එක ඉම්පෑඩ් ඉන්ටලෙක්චුවල් ඩෙවලොප්මන්ට් එන්න පුළුවන්. ඇර්ලි ලයිෆ් එකේදී මැල් න්‍යූට්‍රිෂන් ආවොත් එහෙම ඒගොල්ලන්ගේ ඉන්ටලෙක්චුවල් ඩෙවලොප්මන්ට් එක ඉම්පෑඩ් වෙන්න පුළුවන්. එතකොට ඒකින් හින්දා ඒගොල්ලන්ගේ ස්කූලින් ඇන්ඩ් ලර්නින් ඇබිලිටීස් වලට ඒක බලපාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ලැබොරටරි ඩයග්නොසිස් ගැන බලමු. එතකොට දැන් මේකේ සයින්ස් ඇන් සිම්ටම්ස් සාමාන්‍ය නන් ස්පෙසිෆික්. එතකොට ඒකින්ද අපි ඉඩියොලොජිකල් ඩයග්නොසිස් එකක් කරන්න ඕන. එතකොට මේකෙදි කරන්න අපි ස්ටූල්ස් වල එග්ස් හරි වෝම්ස්ලා හරි ඉන්නවද කියලා බලනවා. මේකෙදි එතකොට අපි කන්සන්ට්‍රේෂන් මෙතඩ්ස් යූස් කරනවා අර එක්ස් ඩිෆෙක්ට් වෙන චාන්ස් එක වැඩි කරගන්න. එතකොට කන්සන්ට්‍රේෂන් මෙතඩ්ස් විදියට අපි යූස් කරනවා ෆ්ලෝටේෂන් මෙතඩ් එක, ඒ වගේම සෙඩිමෙන්ටේෂන් මෙතඩ් එක. අපි කලින් ගෝ වගේ මේකෙත් කියනවා ලාවල් ඇස්කාරියසිස් වල ඊසොනොෆිලියා එක වැඩි, කියන්නේ ඊසොනොෆිලික් රෙස්පොන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ ඇඩල්ට්ස් ලාගේ මේක ඉන්ෆෙක්ට් වුණාම ඇඩල්ට් ඉන්ෆෙක්ෂන් එක ලිටල් ඕ නන් කියලා තමයි කියන්නේ. ඉතම අඩුවෙන් තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ රේඩියෝග්‍රැෆි වලදී අපි බලද්දී
අපි කරන්නේ ඔපෙක් මීල් එකක් අරන් 4 to 6 hours වලින්ට පස්සේ අපි worms ලා display කරනවා. එතකොට worms ලා පේනවා පේනවා අපිට cylindrical filling defect එකක් විදියට. ඊට පස්සේ අපි අන්තිමට කතා කරමු prevention and control ගැන. මේක prevent කරන්න පුළුවන් අපි මෙයව අපේ ඇඟ ඇතුළට ගන්න එක වළක්වලා තමයි අපිට මේක prevent කරන්න පුළුවන්. එතකොට අපි මේකෙදි fruit preparation spacing එක කැම හදන ස්ථාන clean ව තියාගන්න ඕන පිරිසිදු තියාගන්න ඕන. එතකොට drinking water ගත්තම අපි filter boiled water තමයි ගන්න ඕන. එතකොට අත් හොදන්න ඕන කැම කන්න කලින්. Soap and hot water දාලා අත් හොදන්න ඕන before eating කැම කන්න කලින්. ඊට පස්සේ unsanitary conditions වල grow වෙච්ච fruits and vegetables අපි peel කරලා cook කරන්න ඕන. කියන්නේ peel and cook fruits and vegetables. හරි ඊට පස්සේ ළමයි එළිය සෙල්ලම් කළාට පස්සේ අපි ඒගොල්ලන්ගේ hands wash කරන්න ඕන. Soap and water දාලා අත් හොදන්න ඕන. එතකොට preschool school children වගේ risk groups වල infect වුණොත් එයා පිරුණට අනිවාර්යෙන් treat කරන්න ඕන. එතකොට ඊට පස්සේ community එකකින් 150කට වඩා infect වුණොත් එහෙම අපි antihelminth drugs දීලා mass treatment එකක් කරන්න ඕන. ඊට පස්සේ අපි health education එකක් දෙන්න ඕන reinfection එක වළක්වන්න. ඒතකොට මේකෙදි අපි hand hygiene කරන හැටි ඒවා කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ sanitary facilities improve කරන්න ඕන. එච්චරයි මට මගේ කුප්පියේ තියෙන්නේ. Thank you.